බලපත්‍රලත් විදේශ රැකියා නියෝජිතින්ගේ හමුවකදී විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ. මෙම ක්ෂේත්‍රයේ හොරුන්ගින් ගාන එකක් බවට පත්ව ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා. සැප්තැම්බර් 21 වෙනිදාට එළමෙන නව රජය තුළ විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කරන්නට අපි කටයුතු කරනවා. නව ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරලා විනිවිද භාවෙන් යුක්තව වගවීමෙන් මේ ශ්‍රේෂ්ත්‍රය ඉදිරියට ගෙන යන්නට අපි අදහස් කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ගුවන් ගමන් බලපත්‍ර සෑදීමේ ගැටලු. එක දවසින් ලබා දුන්නු පාස්පෝට් එකට අද මාස ගණනාවක් ඉන්නට ඕන. ප්‍රධාන කාරණාව තමයි මාර්ගගත ක්‍රමවේදය ඉදිරිපත් කිරීම තුළ. මම නම් අහලා තියෙන විදිහට ඔන්ලයින් ක්‍රමවේදය තියෙන ක්‍රමවේදයට ඇඩිය ඉක්මන් වෙන්නට ඕන. ඔන්ලයින් ක්‍රමවේදය ඉදිරිපත් කරලා තිබෙන්නේ ප්‍රමාණවත් පාස්පෝට් තොග නැති නිසා. අද වෙන විට මේ සෙස් එක ඉවෙන්ට් මැනේජ්මන්ට් කොම්පැනි වල පරාදීසියක් බවට පත් වෙලා තිබෙනවා. ශ්‍රමිකයාගේ සුපසිද්ධිය වෙනුවෙන් නෙවෙයි, නියෝජිත ආයතනවල සුපසාධනය වෙනුවෙන් නෙවෙයි, ඒක ක්‍රියාත්මක කරන්නේ ඉවෙන්ට් මැනේජ්මන්ට් කොම්පැනිය ජයගමු කරන්න. අයවැයක් ඉදිරිපත් කරනකොට විතරක් ඔබ සමග සාකච්ඡා කරන ඒ පැරණි ක්‍රමවේදය ඉවත් කරලා කන්ටිනියුස් පර්සිස්ටන්ට් ඩයලොග්, නිරන්තර සංවාදශීලී අවබෝධතාවයක් ඇති කරගෙන ඔබ ඉදිරිපත් කරන යෝජනාවලටත් සාධනීය ඇහුම්කම් දීමක්, සාධනීය පරිශීලනයකින් පසුව සුදුසු යෝජනා ක්‍රියාවට නංවන්නට අපි අදහස් කරනවා. විදේශ රැකියා ක්ෂේත්‍රය වෙනුවෙන් සමස්ත පාර්ශ්වකරුවන් සියලු දෙනා වෙනුවෙන් අපි අනිවාර්යෙන්ම ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරනවා කියන එක ප්‍රකාශ කරමින් හොරුන්ගේ පරාදීසියක් බවට පත් වී තිබෙන මේ අමාත්‍යංශය සුද්ධ පිරිසිදු කරලා මේ රටේ ශ්‍රමික ප්‍රජාවගේ පවුල් පරපුරෙත් සමාජිකින්ගෙත් ඒ වගේම ශ්‍රමික ප්‍රජාව විදේශීය රටවලට යැවීම සඳහා ඉමහත් කාර්යභාරයක් ඉෂ්ට කරන ඔබගේ සුභසිද්ධි උදෙසා අපි ඉදිරියට කටයුතු කරනවා.